ජීවිතේ ගන්න තියෙන වැදගත්ම තීරණේ ගන්නට ඔබට හෙට අනිද්දා මේ ජනාධිපතිවරණයේදී සිදු වෙනවා ඇත. ඔබ එසේ නොකළොත් අපේ රට ආපස්සට යන ගමන වළක්වන්නට සක්කරයාටවත් බැරි වෙනවා. පුළුවන් වෙන්නේ රනිල් වික්‍රමසිංහ මැතිතුමාට පමණයි. රට වැටිලා ගෑස් එක හොයාගන්න පාර දිගේ පොලිමේ ඉන්නකොට දරුවව මොන්ටසෝරියට දාගන්න ත්‍රිවිල් එකට පෙට්‍රල් ටික හොයාගන්න බැරුව ඉන්නකොට කන්න නැති වෙනකොට පොලිමේ මැරිලා වැටෙනකොට ආර්ථිකය බංකොලොත් කියලා කියනකොට මේක බාරගන්න හිටියේ නෑ කවුරුවත්. මාලිමා යන්තරේ සූත්‍ර පුංචල බල බල හිටියා වටපිට. සජිත් ප්‍රේමදාස විපක්ෂ නායක දැන්කයි වාරු ගැහුවට එදා ගිහිල්ලා හැංගුණා. අපි වැවුලුවා, අපිට කරගන්න දෙයක් නැතුව හිටියා. ගෝඨාභය මහතා යනකොට අපි හිතුවා අපි අනාතයි කියලා. එහෙව් රටක හුස්ම ගන්න බැරුව හිටියා අපිට. හුස්ම පොදක් දුන්නේ කවුද? රනිල් වික්‍රමසිංහ. ඒක නැති කරන්න ඔය කියන මායම් වලට මේ අද මෙතනට පැමිණලා ඉන්න දහස් ගණනක් කාන්තාවනි, ඔබයි අපේ ශක්තිය, ඔබයි අපේ ධෛර්යය. ඔබටයි මේ රට ශක්තිමත් කරන්නට, මේ රට ඉදිරියට ගෙන යන්නට පුළුවන් වෙන්නේ ඔබට පමණයි. මම වචන දෙක තුනකින් කියන්නම්. පහුගිය කාලේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ රටේ දරුවන්ට මන්ද පෝෂණය කියලා කිය කිය ගියා. උදෑසනට ආහාර වේල ලක්ෂ ගණනකට පෙරපාසල් දරුවන්ට දුන්නේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා. මවක් දරුවක් බිහි කරන්නට ඒ මව ශක්තිමත් නිරෝගී කාන්තාවක් විය යුතුමයි. අන්න එහෙම නිරෝගී කාන්තාවක් බිහි කරන්න තමයි අපි සියලු මව්වරුන්ට ආහාර මල්ලක් මාස 10ක් 45000ක් වෙනකල් ගෙව්වේ. දුන්නේ ඔවුන්ව ආරක්ෂා කරගෙන අනාගත පරපුර හදාගන්නට. ඒ කාන්තාවන්ගේ ආරක්ෂාවට අනපනත් රැසක් විශාල වශයෙන් පාර්ලිමේන්තුවේ සම්මත කරගත්තා. කාන්තාවට ශක්තියක් වෙන්නට, කාන්තියාව ආරක්ෂා කරන්න වචනේ ප්‍රමර සමාර්ථමෙන් මේ රටේ ඒකීය භාවය රැකගන්නට අද බොරු බොරු කතා කියනවා, මිනිසුන්ව නොමග යවන්න හදනවා. මම එකම දෙයයි දන්නේ, භීෂණී තිබුණු මේ රට කාලයක් තිස්සේ ඔය පුංචි ගෑනු ළමයි පිරිමි ළමයි නොදන්න දේවල් අපි දන්නවා. 70 ගණන් වල ඉඳලා මේ රටේ කවුද භීෂණී වැපරුවේ? කොල්ල පාරවල් වල මරලා දැම්මේ කවුද? එහෙම අයට පුළුවන් ද ඇඟිලි දික් කරන්නට? එහෙම අයද අද මේ රටේ බලයේ ඉල්ලන්නේ? තමුන් නාසෙලා හොඳින් කල්පනා කරන්න ඕනේ. අපි ආපස්සට යවන රටක් නෙවෙයි මේ. ශ්‍රී ලංකාව ආසියාවේ අපේ ආදරණීය මව් රට අපි ඉදිරියට ගෙන යන්නට අපි සියලු දෙනාම එකට එක්මුතු වී ශක්තියෙන් ධෛර්යයෙන් උවමනාවෙන් ඉදිරි ජනාධිපති මැතිවරණයේ විජයග්‍රාහකයා වෙන කවුරුවත් නෙවෙයි, රනිල් වික්‍රමසිංහ මැතිතුමායි.
ඔබ සැමට ජයෙන් ජය ප්‍රාර්ථනා කරමි.